ඔබ දන්නවද අපේ බුදුරජාණන් වහන්සේ අවසන් දාණය වැළඳුවේ කොහෙද කියලා අපේ බුදුරජාණන් වහන්සේ අවසන් දාණය වැළඳුවේ බේලුව කියන ගමේ බේලුව ගමෙන් දාලේ වැළඳපු බුදුරජාණන් වහන්සේ ඉන්පසුව නික්මිලා වැඩම කළේ කුසිනාරා නුවර උපවත්තන සල්ලුයනට තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය උදෙසා උපවත්තන සල්ලුයනට උන්වහන්සේ වැඩම කළා පින්වත්නි ආදරණීය දුවේ පුතේ බේලුව ගමේ ඉඳලා උපවත්තන සල්ලුයනට වඩින මග දෙපස හරියට තිබුණ පින්වත්නි මිත්‍යා දෘෂ්ටික බමුණෝ ජීවත් වෙන ගම්මාන ඒ බමුණු ගම්මාන මැද්දෙන් තමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය උදෙසා කුසිනාරා නුවරට උපවත්තන සල්ලුයනට වැඩම කළේ බෝසත් පින්වත්නි ඔබ හිතන්න උන්වහන්සේ පරිනිර්වාණය උදෙසා වඩිනකොට උන්වහන්සේගේ ඒ මහ පොළොව මත තබන අවසන් පියවර කීපය තැබුවේ ඔබේ ගම හරහන ඔබ කොච්චර සෝදානම් වේද ඒකට අනේ අපේ බුදුරජාණන් වහන්සේ අපේ ගම මැද්දෙන් වඩිනවා කියලා දැනගෙන අපි පාරවල් හොදයි අපි සුවඳ දුම් අල්ලයි අනේ අපේ බුදුහාමුදුරුව මේ මහ පොළොව මත තබන අවසන් පියවර කීපය නේද මේ කියලා හිතලා අපි කොච්චර ගෞරවයෙන් අපේ බුදුහාමුදුරුව පිළිගන්ට සූදානම් වෙයිද බෝසත් පින්වත්නි ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය උදෙසා කුසිනාරා නුවරට වඩින ගමනේ අපේ බමුණු ගම්මානේ මැද්දෙන් වඩි කියලා හිතපු මිත්‍යා දෘෂ්ටික බමුණු අපේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න වෙයි කියලා ගෙවල් වලට ගිහිල්ලා දොරවල් වහගෙන හැංගුණා අපේ බුදුරජාණන් වහන්සේට ඒ දීර්ඝ ගමනේදී බමුණු ගම්මාන මැද්දෙදි කවුරුවත් වඳින්න ආවේ නැහැ බලන්න පින්වත්නි මොනතරම් අවාසනාවන්ත පෞකාර මිනිස්සුද ඔය වඩින අතරතුරේ අපේ බුදුරජාණන් වහන්සේට පිපාසයක් ඇති වුණා බෝසත් පින්වත්නි අවුරුදු 80ක් වයස අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේට වෙහෙසයි සාමාන්‍ය මිනිසෙකුට වඩා උන්වහන්සේ ජීවිතේ වැඩ කළා මේ මහ පොළොව මත තමන් වහන්සේගේ අවසාන පියවර කීපය තබමින් කුසිනාරා නුවරට යන බුදුරජාණන් වහන්සේට අර බමුණු ගම්මාන මැද්දෙන් වඩිනකොට පිපාසයක් ඇති වුණා. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද තථාගතයන් වහන්සේට හරීම පිපාසයි. ආනන්ද මේ නිවසකින් පැන් ටිකක් ඉල්ලගෙන එන්න. පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පාත්‍රයත් අරගෙන අර ගෙවල් වලට යනවා පැන් ටිකක් ඉල්ලගන්න. ඒ ගෙවල් වල මිනිස්සු ඔක්කොමලා ඉන්නවා. ඒත් බෝසත් පින්වත්නි ඒ ගෙවල් වල එක මිනිසෙක්වත් බුදුහාමුදුරුවන්ට පැන් දෙන්න එළියට ආවේ නැහැ. ගෙවල් වල ඉන්නවා දොර ඇරියේ නැහැ. අවසානයේ ගෙදරකින් පැන් නැති නිසා ආනන්ද හාමුදුරුවෝ ලිං වලට යනවා ලිඳකින් වතුර ටිකක් ගන්න. දන්නවද වෙලා තියෙන වැඩේ බුදුරජාණන් වහන්සේට පැන් දෙන්න වෙයි කියලා බුදුහාමුදුරුවෝ පැන් වළඳයි කියලා හැම ලිඳකටම ගොම දාලා හැම ලිඳකටම පිදුරු දාලා මේ මහ පොළොව වෙනුවෙන් වැඩියෙන්ම කැපවෙච්ච උත්තමයට මේ මහ පොළොවෙන් නිකන් හම්බෙන ඇල්වතුර ටික දෙන්න තියෙන අකමැත්ත හින්දා ලිං වලට ගොම දැම්මා ඒ ලිං වලට පිදුරු දැම්මා බෝසත් පින්වත්නි ආනන්ද හාමුදුරුව ඇවිදිල්ල හඬා වැටෙනවා අනේ ස්වාමීනි එක ලිඳකවත් තථාගතයන් වහන්සේට වළඳන්න තරම් සුදුසු පිරිසිදු පැන් නෑ ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා එහෙම කියලා බැහැනේ ආනන්ද තථාගතයන් වහන්සේට දැඩි පිපාසයි ගඟෙන් හරි පැන් ටිකක් ගන්න බලන්න බෝසත් පින්වත්නි ඔබ අහල ඇති ඒ නදිය කුක්කුතා නදිය ආනන්ද හාමුදුරෝ හනිකට කුක්කුතා නදියට යනවා පැන් ටිකක් අරගෙන එන්න අපේ තථාගතයන් වහන්සේට වළඳන්න අනේ පින්වත්නි ඔබ දන්නවද වෙලා තියෙන වැඩේ
ඊට ටිකකට කලින් ඒ ගඟේ තොටුපොළේ කරත්ත 500ක් එගොඩ වෙලා වතුර හොඳටම බොර වෙලා තථාගතයන් වහන්සේට ඒ වතුර වලඳන්න බෑ අපිරිසිදුයි ආයෙත් වතාවක් අපේ ආනන්ද හාමුදුරුවෝ හඬමින් එනවා බුදුරජාණන් වහන්සේ ළඟට අනේ ස්වාමීනි ගඟේ පැන් වලඳන්නත් බෑ හොඳටම බොර වෙලා බුදුරජාණන් වහන්සේ ආපහු ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඔබ දැන් යන්න දැන් ගිහිල්ලා බලන්න ගඟ පිරිසිදු වෙලා ඇති බෝසත් පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ යනකොට පුදුමයි මීට ටිකකට කලින් හොඳටම බොර වෙලා තිබුණ ගඟ හරි ලස්සනට පැහැදිලි වෙලා ආනන්ද හාමුදුරුවෝ නෙළුම් කොළයකට පැන් අරගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේට වළඳන්ට දුන්නා බෝසත් පින්වත්නි ඒ පැන් වළඳලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයට වැඩම කළේ දැන් ඔබ දෙයක් හිතන්න ඕන බෝසත් පින්වත්නි මේ ලෝකයේ වෙනුවෙන් කළ උත්තරීතරම කැපකිරීම කරපු මේ ලෝකයේ වෙනුවෙන් මේ ලෝකේ මිනිස්සු වෙනුවෙන් දීර්ඝතම කැපකිරීම කරපු උත්තමයා මේ ලෝකයේ මත තබන අවසාන පියවර ටික තබනකොට උන්වහන්සේට වඳින්න වෙයි කියලා හැංගිච්ච මිනිස්සු හිටියා පින්වත්නි උන්වහන්සේට පැන් දෙන්න වෙයි කියලා ලිංගවලට ගොම දාපු මිනිස්සු ලිංගවලට පිදුරු දාපු මිනිස්සු හිටියා පින්වත්නි අපේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අවසානෙට වළඳපු පැන් උගුර වැළඳුවේ රත්තරන් කෝප්පෙක නෙමෙයි බෝසත් පින්වත්නි නෙළුම් කොලේකට ගත්ත පැන් ටිකක් ගඟෙන් ගත්ත පැන් ටිකක් වැළඳුවේ මගේ බෝසත් පින්වත්නි ඔබ හිතන්න අපේ බුදුරජාණන් වහන්සේට එහෙමනම් අපිට කොහොම වෙයිද පින්වත්නි මේ ජීවිතවල අපි බලාපොරොත්තු වෙන දේවල් එකක්වත් සිද්ධ නොවේ අපි කවදාවත් නොහිතපු දේවල් සිද්ධ වෙන්නට පුළුවන් පින්වත්නි මේ දවස්වල කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස ව්‍යසනයට පත්වෙච්ච රටවල්වල මිය යන මිනිස්සුන්ගේ මලසිරුරු වලලන්න ඒ රටවල්වල ඉඩ නැහැ පින්වත්නි ඔබ දැක්කද ඉතාලියේ ජනාධිපතිතුමා හඬා වැටෙනවා දින දින මිය යන සිය ගණන් ඔහුගේ මිනිස්සු වලලන්න ඔහුට ඒ රටේ ඉඩ නැහැ කියලා පින්වත්නි මිනිස්සුන්ව පොලිතින් පැකට් වල දාලා සමූහ වලවල්වල වලලලා දානවා පවුලේ කෙනෙකුටවත් දකින්න නොදී බෝසත් පින්වත්නි ඔබ හිතන්න ඔවුන් ඔවුන්ගේ ජීවිතේ සැඳෑ සමය පිළිබඳ කොච්චර ලස්සනට හීනමවාගෙන ඉන්නේද ඒත් ඔවුන්ට ගෞරවනීය මරණයක්වත් හිමි වුණේ නැහැ පින්වත්නි අඩුම තරමේ මිනි පෙට්ටියක වැළලෙන්නවත් ඔවුන්ට අයිතියක් තිබුණේ නැහැ එහෙම වුණත් අපි වගේම ජීවිත ගැන මහා කප්පරක් බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සුන්ටම තමයි බෝසත් පින්වත්නි ආදරණීය දුවේ පුතේ මේ ලෝකේ හොඳම දේවල් සිද්ධ වෙන්න ඕනි කියලා මේ ලෝකේ සුභවාදී දේවල්ම සිද්ධ වෙන්න ඕනි කියලා නියමයක් නැහැ හැම වෙලාවෙම බලාපොරොත්තු වෙමින් ඉන්න එක මොහොතකින් මේ සියල්ලම වෙනස් වෙන්න පුළුවන් කියන එක අපේ ජීවිතවලට ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක නිතරම මෙනෙහි කරන්න බය වෙන්න එපා ඔබට කිසිම නරකක් වෙන එකක් නැහැ ඒ වුණත් ඔබ මේ ලෝකෙ සිද්ධ වෙන්නට පුළුවන් නරකම දේ වුණත් බලාපොරොත්තු වෙමින් ඉන්න ඒක කෝකටත් හොඳයි